සුබ දවසක් කොහොල හැමෝටම මම අද කතා කරන්න යන්නේ ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන. මම අද කතා කරන්නේ ගර්භණීත්වයට උත්සාහ කළ යුතු කාලය හා ගර්භණී වීමේ සුදුසු අවස්ථා. ඉතින් මම දැන් වීඩියෝ එකට යනවා. ඔබ විවාහ වන්නේ අනිවාර්යයෙන්ම දරුවන් ලබාගෙන සාර්ථක පෞල් ජීවිතයක් ගත කිරීමට. ඉතින් ඔබ විවාහ වූ ගමන් මහ අවුරුදු දෙක තුනකින් හෝ ඔබට අවශ්‍ය කාලයක් ඉඳලා දරුවන් හැදීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ තීරණය කරන්න ඕනේ ඔබයි ඔබේ සැමියායි දෙදෙනාම එකතු වෙලා කතා කරලා ආර්ථික තත්ත්වය හා දෙදෙනාගේ කැමැත්ත අකමැත්ත මත දෙදෙනාම කතා කරලා තමයි මේ දරුවන් හදන්න ඕන කාලේ තීරණය කරන්න ඕනේ. ඉතින් ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. නමුත් කොතරම් කාලයක් උත්සාහ කළත් ඔබට සමහර අවස්ථාවලදී දරුවන් නැතුව දරු සිහිනේ ප්‍රමාද වී බලාපොරොත්තු නැති කරගෙන දුකසේ කල්ගත කිරීමට සිදු වෙලා තියෙනවා. නමුත් ඔබ අවුරුදු 30ට වඩා අඩු කෙනෙක් නම් දරුවන් සැදීමට බලාපොරොත්තු තීරණය කළ අවස්ථාවේ ඉඳන් ඒ දිනේ සිට අවුරුද්දක පමණ කාලයක් ඔබ දෙදෙනා ඒ සඳහා උත්සාහ කළ යුතුයි. ඉන් පසුත් ඔබට දරු සිහිනය සැබෑ කර ගැනීමට නොහැකි වුණා නම් ඔබ ප්‍රසව හා නාලිවේදී වෛද්‍යවරයෙකු හමුවීමට යා යුතුයි. ඔබ අවුරුදු 30ට වඩා වැඩි නම් ඔබ දරුවෙකු සැදීමට තීරණය කළේ ඔබට පළමුවෙන්ම වෛද්‍යවරයෙකු හමු වෙලා මේ පිළිබඳව සාකච්ඡා කරලා අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. නැත්නම් ඔබගේ ප්‍රදේශයේ හෝ ගමේ පෞල් සෞඛ්‍ය සේවිකාවට ඒ පිළිබඳව දැනුම් දිය යුතුයි. මුලින්ම ඔල විවාහ වූ ගමම්ම පෞල් සෞඛ්‍ය සේවිකාව හමු වෙන්න ඕනේ දෙදෙනාම. ඔබ දරුවෙකු සෑදීමට තීරණය කිරීම මාස 6කට පමණ පෙර පෝලික් අම්ල පෙති එක බැගින් දිනකට අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි ඔබ රුබෙල්ලා එන්නත කාන්තාව රුබෙල්ලා එන්නත ගර්භණී භාවයට මාස 3කට පෙර අනිවාර්යයෙන්ම ලබා ගත යුතුයි. ඉතින් ඔබේ ලබාගෙන නැත්නම් ඒ පිළිබඳව පෞල් සෞඛ්‍ය සේවිකාවගෙන් උපදෙස් ලබාගෙන දැනුවත් වෙන්නත් ඕනේ. ඒ විතරක් නෙමෙයි ඔයාලට පෞල් සැලසුම් ක්‍රම හා විවිධ පත්පාලන ක්‍රම පිළිබඳව පෞල් සෞඛ්‍ය සේවිකාව ඔබට උපදෙස් ලබා දෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. මගේ චැනල් එකෙන් මම ගොඩක් කතා කරලා තියෙන්නේ ගර්භණී භාවයට උපදෙස් සහ ඉක්මනින් ගර්භණී වීමට උපදෙස්. ඉතින් ඒ සඳහා වැදගත් වෙන ගොඩක් වීඩියෝස් මම කරලා තියෙනවා. ඉතින් ඒවත් බලලා ඔයගොල්ලෝගේ අදහස් පල්හැන් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. මගේ චැනල් එකත් එක්ක දිගටම එකතු වෙන්න සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්න අනිවාර්යෙන්ම. මම ඉදිරියේදී මේ වගේ ලස්සන වීඩියෝස් වැදගත් වීඩියෝස් ගොඩක් ඔයාලට අරන් ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දිගටම මාත් එක්ක ඉන්න කියලා ඉල්ලනවා. ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඉතා ඉක්මනින්ම පහසුවෙන්ම ඔයාලගේ කිසිහිනේ සැබෑ කර ගැනීමට ගොඩක් වැදගත් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාලා අලුතෙන් විවාහ වුණ යුවලක් නම් ඔය දෙදෙනාටම මේ වීඩියෝ වල තියෙන කරුණු ගොඩක් වැදගත් වෙනවා. ඒ හින්දා මාත් එක්කම දිගටම රැඳිලා ඉන්න කියලා ඉල්ලනවා. යාළු හැමෝටම යහපතක්ම වේවා.